ක්‍රීඩා පිටියේ අපේ වසා ඇති ඔපය ඉවත් කොට සත්‍ය දකිමු. ආයුබෝවන්. මම වලිවිල. ටික කාලයක් නිහඬව ඉඳලා මට හිතුණා ආයි තමුන්නාන්සෙලාව අමතන්න. වෙන අමුතු දෙයකින් නෙමෙයි. මේ පාරත් මම වැඩේ පටන් ගන්නෙ නෙට්බෝල් ක්‍රීඩාවෙන්. ඔබ හැමෝම දන්නවා පෞගිය දවස්වල පාසල් නෙට්බෝල් තරගාවලියේ තිබුණා මයිලෝ අනුග්‍රහය දක්වන. මේ තරගාවලියේ අවසන් තරග තිබුණේ පොළොන්නරුවේ මහජන ක්‍රීඩාංගණයේ. ඒකෙදි හරි පුදුම වේවල් වුණා. ඒ කියන්නේ තරගාවලියේ දවසේ නෙමෙයි මේ තරගාවලියට සූදානම් වෙනකොටම ලොකු කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණා. ඒකෙදි අවුරුදු 29ක් මේ 30 වෙනි නෙට්බෝල් තරගාවලියේ නෙමෙයි. අවුරුදු 29ක් 30 මේ තරගාවලියේදී කුමන හෝ වයස්කාන්දික සූර්තාවයක් හරි අනුසූර්තාවයක් හරි දිනාගත්ත පාසලක් තිබුණා කලුතර බාලිකා විද්‍යාලයේ. දැන් මේ තරගාවලියේ සූදානම් වෙනකොටම මේකේ පුහුණුකාරියට ස්ථාන මාරුවක් දීලා තිබුණා. සාමාන්‍යයෙන් දිගු කාලයක් එක පාසලක ඉන්නකොට ස්ථාන මාරුවක් දීම අපි දකින්නේ නැහැ ඒක වරදක් කියලා. නමුත් එහෙමම කියනකොටම අපිට කියන්න තියෙන්නේ කිසිම මාරු වීමක් කරන්නේ නැහැ මේ විභාගයක් කඩ කඩලා තියෙද්දි. මේ මයිලෝ නෙට්බෝල් තරගාවලිය කියන්නේ මේ ළමයින්ගේ පරීක්ෂණයක්. මේක තියෙද්දි කරන්නේ සුදුසු නැහැ. නමුත් ඒක කරලා කලුතර බාලිකා විද්‍යාලයේ පුහුණුකාරී යසන්තිච්ච සාතුසාරිකා මහත්මිය ඉන්නත් පාසලට යවුවා. ඊළඟට තව වැඩක් වුණා කුරුණාගල බල. කුරුණාගල සුද්ධ පවුලේ බාලිකා විද්‍යාලයේ තමයි අවුරුදු 13ක් තිස්සේ මයිලෝ කුසලාන පාසල් නෙට්බෝල් තරගාවලියේ සමස්ත සූර්තාවය දිනාගත්තා. ඒ පාසලේ පුහුණුකාරිය. මේ පාසලේ ඉන්න පුහුණුකාරිය ජාතික මට්ටමේ ඉන්න එකම පුහුණුකාරිය. පාසල් පද්ධතියේ ඉන්න ජාතික මට්ටමේ පුහුණුකාරිය. අමල්ක ගුණතිලක. මෙයාට මාරු වීමක් ලැබුණා. හැබැයි කුරුණාගල අධ්‍යාපන කලාපයෙන් මෙයාට විතරක් නෙමෙයි මාරු වීම දිලා තිබුණේ තව වැල්ලව මහාවිද්‍යාලයේ රණවිරු මහාවිද්‍යාලයේ කියන ඒ ඉස්කෝලවල ගොඩක් දිගු කාලයක් සේවය කරපු ගුරුවරුන් දෙන්නෙකුටත් එක්ක මේ තුන් දෙනාටම මාරු වීම දීලා තිබුණා. මේ මාරු වීම දෙන ලිපිවලම තියෙනවා මේ පත්තීන් බාර නොගත්තොත් වැටුප් ගෙවීම අත්හිටවන කියලා. ඉතින් ඒ නිසා මාර්ග ගුණ මහත්මිය යාට දුන්නු ජනාධිපති බාලිකා විද්‍යාලයට මාරු අරගෙන ගියා. අතක තියාගන්න ජනාධිපති බාලිකා විද්‍යාලයේ නෙට්බෝල් නෑ. බෝල් වලට අති දක්ෂ පුහුණුකාරයෙක් එතෙන්ට යවනවා බලාගෙන ඉන්න. පිටතනියට වෙලා බලන් ඉන්න. මේක තමයි ඒ වැඩෙන් උනේ. හරි යා ගියා. එයා ගියාට පස්සේ මෙතේ මේ සුද්ධ වූ බෞලේ බාලිකා විද්‍යාලයට එවනවා පුහුණුකාරයා තේජාබද්‍රාණි කියලා. එතුමිය රාජකාරී කරේ සාන්තාන. එතුමිය මෙතෙන්ට ආවට හැබැයි කුරුණාගල සාන්තානාගේ කලාප වශයෙන්වත් නෙට්බෝල් ජයග්‍රහණ නෑ කියලා මතක තියාගන්න. එතුමියවරම මෙතෙන්ට. එතුමියට බෑ පුළුවන් කමක් නැති බව එතුමුටම තේරෙන්නේ නැති මේක ඉන්න ලොකු ළමයින්ට ලොකු වයස්කාන්ද වලට තමයි පුහුණු කරන්නේ. ඒ නිසා එයා ආපු ගමන් කිව්ව 13යි 5යි වයස්කාන්ද වලට විතරක් එයා පුහුණු කරන්න. ඉතින් ඔහොම යනවා. යනකොට ඉතින් මයිලෝ නෙට්බෝල් තරගාවලියේදී වයස්කාන්ද 4ටම සූර්තාව දිනාගන්න මේ පාර බැරුණා සමස්ත සූර්තාවය නැතිව ගියා. දැන් කොහෙද සමස්ත සූර්තාවය ගියේ? සමස්ත සූර්තාවය මේ පාර ගියේ ඉතිහාසයේ පළවෙනි වතාවට මතාවට කුරුණෑගල මලියේ දේව බාලිකාවන්ට. අපි කිසිම දරුවේ මෙතන අවතක්සේරු කරන්න බලාපොරොත්තුවක් මෙතන නැහැ. ඒ ළමයින්ගේ දස්කම් තියෙන ඉන්දනේ ඒක සූර්තාවේ දිනාගත්තා කියලා ඔව් වෙන්න පුළුවන්. හැබැයි ඒ ළමයි දන්නේ නැති කුමන්ත්‍රණයක් මෙතන ක්‍රියාත්මක වුණා. මතක තියාගන්න මම මේවා තම තමන් ගැට ගහගන්න මේ සැලැස්ම මොකද්ද කියලා. වයසල් නෙට්බෝල් සංගමේ සභාපතිනිය කවුද? එතුමිය කුරුණෑගල මලිය දේව බාලිකා විද්‍යාලයේ විදුහල්පති. ඊළඟට තේජාණි බද්ජාණි මේ අලුතෙන් කුරුණෑගල සුද්ධ පොහු පවුලේ බාලිකා විද්‍යාලයට එන පුහුණුකාරිය ආදී සිසුයා මලියදේව බාලිකායි. දැන් තරගාවලිය ඉවරෙලා අපිට ආරංචි තරගාවලිය ඉවරෙලා දැන් සුද්ධ පවුලේ බාලිකාවන් සූරතමුකුත් නැති බස් එකේ එනවා මේ පාසලට එන්න. කුරුණෑගල සුද්ධ පවුලේ බාලිකා ළමයි ඒගොල්ලගේ බස් එකේ එනවා කුරුණෑගල. ඒ එන ගමන් පුහුණුකාරිය බස් එකෙන් බැස්ස මැදිරි ගියේ. බැහැලා ගිහිල්ලා තියෙනවා. ආරංචි වෙන විදිහට ගිහිල්ලා තින්නේ සමස්ත සූරතාවේ දිනු තමන්ගේ ආදි සිසුයක්නේ බාලිකා කුරුණෑගල බාලිකා මලියදේව බාලිකා විදුහලේ ජයපැන් සමරන්න තමයි ගිහිල්ලා තියෙන්නේ. මේක මෙන්න මේක මෙහෙම වුණා. දැන් මුගෙන් දෙනෙක් කියන්න පුළුවන් අනේ මේ දක්ෂකම් දක්වලා මලියදේව බාලිකායකේ ළමයි මේ සූරතාවේ දිනාගත්තට පස්සේ ඒක අවතක්සේරු කරනවා කියලා. අපි කිසිම විටක කිසිම ළමයෙකු අවතක්සේරු කරනව නෙමෙයි. අපි මෙතන සිද්ධ වෙන කුමන්ත්‍රණයක් තියෙනවා.
ඒ කුමන්ත්‍රණය පැහැදිලි කරන්න ඕන. දැන් අමල්කා මහත්මිය මාරුයි මාර්ගෙන ගියාට අනිත් ගුරුවරු දෙන්න මාරුයි මාර්ගෙන් ගියේ නැහැ. ඉදින්න තාමත් මේ විද්‍යාලවල ඉන්නවා. වැටුප්පත් හිටවලත් නැහැ. මේ කුමන්ත්‍රණය කොටස් හොඳේ. මතක තියාගන්න. ඊළඟට අපි කියමු බලමු දැන් ඊට පස්සේ වෙච්ච දේ. ඊට සති දෙකකට පස්සේ තමයි පාසල් නෙත්බෝල් තරගාවලිය වෙන්නප්පුවේ පැවැත්වුවේ. දැන් මේ තරගාවලියට යනකොට උරුණෑගල සුද්ධෝපවුලේ බාලිකා ළමයි කැමති වුණේ නැහැ මේ ඒ පාසලට ආපු පුහුණුකාරයේ තේජා බජ්ජාණි යටතේ පුහුණු වෙන්න. ඒගොල්ලෝ බෑ කිව්වා. අන්තිමට සිද්ධ වුණා අමල්කා ගුණතිලකව පුද්ගලිකව ගෙනල්ලා පුහුණු කරන්න. දැන් මෙහෙම පුහුණු කළා තමයි වෙන්නප්පුවේ දුන්න පාසල් නෙත්බෝල් තරගාවලිය සාභාවික වුණේ. සූරතා තුනක්ම දින්නේ ගුණාගල සුද්ධ වූ පවුලේ බාලිකා විද්‍යාලය කියලා මතක් කරන්න ඕනේ. එතකොට ඊට ටික කාලයකට ඉස්සෙල්ලා ටික දවස් සති දෙකකට ඉස්සෙල්ලා පාසල් මයිලෝ පාසල් නෙත්බෝල් තරගාවලියේ සමස්ත කූර්තාව දිනගත් පාසලට මොකද වුනේ? මුකුත්ම නැහැ. එතකොට හොඳට කල්පනා සිහි බුද්ධිය තියෙන ඕන කෙනෙකුට මෙතන කුමන්ත්‍රණයක් කළා කියලා නැහැ. ඒ හිතෙන්නේ නැද්ද? අපිට නම් හිතෙනවා. අපි ඒකයි මේකේ දිගාරි. අපිට ගුණාගලද මේ කළුතරද කොළඹද පුළුන්නරුවද ඒ කිසි දෙයක් අදාළ නැහැ. දැන් මෙහෙම වුණාම අපි මේ කතාව මෙහෙම කියනකොට සමාජයට net පාසල් netball තරගාවලියට මේ පුළුන්නරුව ඉදුණේකට අනුග්‍රහය දක්වපු මයිලෝ නෙස්ලෝ ශ්‍රී ලංකා ශ්‍රී ලංකා සමාගම ටිකක් අමාරුයි අස මේ අකමැත්තක් වෙයි මයිලෝ හින්දා. නමුත් ඒගොල්ලොත් අපි කියන්න තියෙන්නේ මෙතන අනුග්‍රහය දක්වපු ශ්‍රී ලංකා සමාගමේ කිසි වරදක් නැහැ. ඒගොල්ලෝ මේ අනුග්‍රහය දෙන්නේ මොකටද? පාසල්වල ක්‍රීඩා ළමයින්ගේ කුසලතා දියුණු කරන්න. දැන් මෙතන මේ විදිහේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා නම් ඒක දියුණු කිරීමක් නෙමෙයිනේ. ඒ නිසා නෙස්ටේ ලංකා සමාගමට අයිතියක් තියෙනවා, වගකීමක් තියෙනවා. මීට පස්සේවත් මේ වගේ දේවල් නොවෙන්න කටයුතු කරන්න මැදිහත් වෙන්න. ඒ මැදිහත් වීම කරනවා මිසක් මේ හෙලිකිරීම කරන අපි ගැන උරණ වෙන එක අන්තිම වැරදි ක්‍රියාවක් කියලා අපි කියනවා. ඒ නිසා අපි වැරදි ක්‍රියාවක් වුණොත් පුද්ගලයා පාට පක්ෂ මුකුත් බලන්නේ නැහැ. අපි ඒක එලි කරනවා. ඒකයි කියන්නේ. එහෙමනම් අදට ඇතිනේ. මම නවතින්නම්. ආයි දවසක හම්බෙමු.